දැන් ක්‍රීඩාපවත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සිව්වන එක් දින ක්‍රිකට් තරගයේ හෙට පැවැත්වෙනවා. ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පස්වරු 5:30ට ආරම්භ වීමට නියමිතයි. අපි දැන් සෝදානම් තවත් ක්‍රීඩාපවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. 43 වන සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලිය දින දෙකක් පුරා පැවැත්වුණා කොළඹ සුගත දාස පිහිනුම් තටාකයේදී. මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ මෙවර තරගාවලියේ බාලක ශූරතාව දිනාගත්තේ ප්‍රසද ලකුණු 392ක් සමගින්. බාලකංශය අනුශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයටත් තුනන ස්ථානයේ කොළඹ ආනන්ද විද්‍යාලයටත් හිමි වුණා. සමස්ත බාලිකා ශූරතාව දිනාගත්තේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයයි. ඔවුන් ප්‍රසද ලකුණු 335කට හිමිකම් කීවා. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල බාලිකා අනුශූරතාවටත් කොළඹ විශාකා විද්‍යාලයේ තුනන ස්ථානයටත් හිමිකම් කීවා. 14 වෙනි සෑම් චන්ද්‍රසිංහ වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය පසුගියදා පැවැත්තුනේ කොළඹ තුරංග තරඟ පිටියේදී. ශූරතා කුසලාන සඳහා පැවති අවසන් මහා තරගයේදී කළුතර සිරිකුරුස විදුහල යාපනයේ මණිපාය හින්දු විද්‍යාලය සමග තරඟ වැදුණා. සිරිකුරුස ක්‍රීඩකයන් මෙම තරගයේ ජයගත්තේ ගෝල 2-1 ලෙසින්. එම විද්‍යාලයේ හිරුන් ජයසංක දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිරාගත්තා. කොළඹ ආනන්ද විද්‍යාලයේ සංවිධානය කළ මෙවර තරගාවලියට එක්ව සිරි පාසල් සංඛ්‍යාව 48ක්. දොළොස්වන තිබාර් සමස්ත ලංකා ආධුනික සහ අන්තර්මාධ්‍ය මේසපන්දු තරගාවලිය දින දෙකක් පුරා පැවැත්තුනේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. වයස්කාන තරගාවලියක් ලෙස පැවති මෙහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අන්නන් මන්සිල්. කැගල් බාලිකා විද්‍යාලයේ ප්‍රබෝධා යසසි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවා. තිබාර් ක්‍රීඩා සමාජයේ සංවිධානය කළ මෙවර තරගාවලියට එක්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 500කට අධිකයි. මේ සූදානම හිරු රාත්‍රිය 9:30න් සමුගෙන යන්නට පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරදිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලි හමුවන්නේ හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.